දැන් රජයේ විසින් නගන යෝජනාව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ බැංකු දවස් 5ක් වහලා මේ ලොකු රටේ ආර්ථිකයේ ලොකු වෙනසක් කරන විදිහට ජනතාව වියගැන්නුවා. නමුත් ඒ ඉච්ඡිත දෙයක් සිදු වුණේ නැහැ. රටට අවශ්‍ය දේ විතරයි සිද්ධ වුණේ කියලා ප්‍රතිමාලගේ ස්ථාවරය මොකද ඒ සම්බන්ධයෙන්? ඔව්, දැන් ලෝක බැංකුවත් එයාගේම IMF එක මේ දෙකේම බැලුවොත් යම් යම් කොන්දේසි සමග රජය උත්සාහ ගන්නවා අප රට තුලත් අපි ණය කපා හරිනවා කියන දේ කියන. නමුත් මේ රජය කෙරෙහි ජාත්‍යන්තර ආයතන කිසි දෙයක් විශ්වාසයක් නැහැ. මෙය අටවාගත්ත කූඩාරමක සිටින රාජ්‍යතාන්ත්‍රිකයක් නිසා විධායකය තාවකාලිකව පවත්වාගත් අවස්ථාව නිසා ජනතාව අතරට ගිහිල්ලා ජනතා ප්‍රසාදය ගැන අවබෝධයක් ඇති කරගැනීම තිබ අවස්ථාව මගහැරියා. ඒ නිසා මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කෙරෙහි ප්‍රධාන ධාරාවේ ආයෝජකයින් හෝ රටවල් ගනුදෙනු කිරීමේදී ඉතාම පරිස්සමෙන් කල් මරමින් ඉන්නේ. ඒ නිසා තව මාස 12ක් වගේ කාලයක් තියෙන්නේ ජනාධිපතිවරණය සඳහා කටයුතු කරන්න. ඒ නිසා කිසිම මූල්‍යමය ආයතනයක් හෝ ප්‍රබල ආයෝජකයෙක් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇතුව ආයෝජනය කරන්නවත් මූල්‍ය වශයෙන් කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙන්නේ නැති බව පැහැදිලි. බදු සහන ලබා දුන්නා මීට අවුරුදු කිහිපයකට කලින්. ඊට පස්සේ අපි දැක්කා නොයෙකුත් ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් වලට පමණක් සීමා වෙච්ච සහනය ලබා දෙනවා. ඒක නිසා අපිට රාජ්‍ය ආදායම් වැටුණා අපේ බදු ප්‍රතිපත්තියත් ගොඩක් ලිහිල් කිරීම තුළ. දැන් අපිට ආයෙත් වෙලා තියෙනවා රජයේ ආදායම් වැඩි කර ගැනීමටත් ප්‍රාග්ධනය වැඩි කර ගැනීමටත් යම් යම් මුදල් රටට ගේන ආයතන සුරක්ෂිත කිරීමටත් ඒ ඇයට සහයෝග ලබා දෙයි. නමුත් දැන් මේ රට මේ වෙලාවේ යන ධාරාව බැලුවොත් ගමන් කරන මාර්ගය බැලුවොත් එහෙම සුරක්ෂිතයක් පේන්නේ නැහැ. උදාහරණයට ඇඟලුම් කර්මාන්තය ගත්තත් මොනවා හරි පිටරටට අපනයනය කරන ආයතන ගත්තොත් එයාට අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ අමුද්‍රව්‍ය ලංකාවට ගෙන ඇවිල්ලා යම්කිසි විදිහේ සහනකාරී විදිහට එයාට කටයුතු කරලා නැවතත් රටෙන් පිට යවන්න පුළුවන් නම් අපනයනය කරන්න. ඒ අපනයනය කිරීම වගේ ශ්‍රේෂ්ඨ වලටත් ඉඳිකිරීම ශ්‍රේෂ්ඨ වලටත් අත්‍යවශ්‍ය දේවල් සලකා බලලා නෙමෙයි ආණ්ඩුව තීන්දුව අරගෙන තියෙන්නේ. ඒක නිසා මේ తాවකාලිකව සංසුම් භාවයක් පේන්නේ අපි ණය ගෙවන එක නවත්තපු වෙනද විතරයි. ණය ගෙවන්නේ නැතිකොට තමන්ගේ අතේ තිබෙන ආදායම ඉතුරු වෙච්ච නිසා මේ රෝලක් ගහනවා. ඉතින් ඒ රෝල ගහගෙන නිසා තෙල් ටිකක් ගේන්න ඩීසල් ටිකක් තියෙනවා. පෙට්‍රෝල් ටිකක් තියෙනවා. ඒ නිසා මේ වර්ෂාපතන නිසා අපේ හයිඩ්‍රෝ පවර් එක වැඩ කරා. නමුත් අපිට එහෙම ස්ට්‍රැටජික් එහෙම නැත්නම් උපක්‍රමශීලී ගමන් මාර්ගයක් ලෝකේ පිළිගත් බඩ පිළිලක් තියෙන බව පේන්නේ නැහැ. ඒක නිසා මේ රජය කොච්චර කතා කරත් ආණ්ඩුවේ ස්ථාවරභාවය නැත්තම් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙනියන්න බෑ. ප්‍රතිපත්තියක් ගෙනියන්න බැරි තැන ආයෝජනය සහ ආයෝජකයන්ද බැංකු පද්ධති සහයෝගයක් නැහැ. ඒ නිසා මේ తాවකාලික ගන්න හැම උත්සාහයකදීම සිද්ධ වෙන්නේ යම්කිසි පිරිසකට පමණක් සහන ලැබීමත් ඒ ඇයට පැවැත්ම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලැබීමත් පමණයි. ඔව්, ඒත් එක්කම දැන් රජයේ යම් යම් ආනයන සහනම් ඉවත් කරා. 1000 ගානක සහන ඉවත් කරා. මේ තුල ජනතාවට සහන දෙන්න තමයි රජය උත්සාහ කරන්නේ. නමුත් දැන් යම් කිසි භාණ්ඩයක මිල වැඩි කරනවා කියලා රජය ප්‍රකාශ කළොත් ඒක උදේ වෙනකොට ඒ කියපු ඉතින් ඉතල ඊළඟ තප්පරේ ඉඳන් ඒක ක්‍රියාත්මකයි. නමුත් අඩු කරාම ව්‍යාපාරික ප්‍රජාව විසින් සහ යම් කිසි බලවේගයක් විසින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ තුළ මේ රජයේ ජනතාවට යම් කිසි සහනයක් දෙන්න උත්සාහ කරනවා නම් ජනතාවට ඒ නියම සහනය ලැබෙන්නේ නැහැ නේද? පැහැදිලිවම මේක 77න් පස්සේ විවෘත ආර්ථිකයේ තියෙන වෙළඳපොළ ආර්ථිකයක්. වෙළඳපොළට රුපියල් 100යි කිව්වත් යමක් තව කෙනෙක් 98ට දෙනවා නම් මිනිස්සු 98ට ගන්න කියන මිසක් රජයට බලපෑමක් කරන්න බෑ වෙළඳපොළ ආර්ථිකය. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකය තුල මිල අඩු කිරීමේ හැකියාවක් රජයකට නැහැ. මිල පාලනය කිරීමේ හැකියාවක් රජයකට නැහැ. ඒක තමයි වෙළඳපොළ ආර්ථිකය. වෙළඳපොළ විසින් තීන්දුව කරනවා කියන එකද විකුණන්නේ.
මේකට යහගිය වරද තමයි ප්‍රමිතිය වැට කඩා වැටීම බොහොම ලාභ බාල ප්‍රමිතියට නැති බාණ්ඩ විශාල පිරිසක් ලංකාවට එනවා ප්‍රමිති පාලනයකුත් නැහැ මිල පාලනයකුත් නැති අවස්ථාවක ජනතාව බලාපොරොත්තු වෙන මිල අඩුවීමක් සහනයකින් රාජ්‍යයෙන් දෙන බලාපොරොත්තු සහනය දැන් පොලි අනුපාතය අඩු කරයි කියලා මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශයට පත් කළා ඒ ප්‍රති අනුකර පහුවදාට ඉඳන් බැංකුවෙන් පොලි අනු කරලා නැහැනේ ඒ බැංකුවෙන් කියනවා දැන් අපි ගිවිසුම් ප්‍රකාරව තියෙනවා අපි දැන් 128 පොලියට ණය දීලා තිනවා ඒ නිසා එයාට කතා කරන්න ඕනේ කතා කරලා පොලිය අඩු කරන්න ඕනේ 31 අඩු කරන්න ඕනේ සෙන්ට්‍රල් බැංකුවකින් තිබුණා නම් 24ක් අපි 28ට දුන්නේ කියලා දැන් මේක 18ට අඩු කරයි කියලා අර ගිවිසුම් ගැනලා සාකච්ඡා කර තව අඩු මාස 6ක් විතර යනකම් බැංකු පද්ධතියත් රෝලක් ගන්න හැබැයි එච්චරකල් ව්‍යාපාරිකයට ඉන්න බෑ ඉතින් එහෙමනම් ඒ වගේ අවස්ථාවක මහ බැංකුවේ ලංකාවේම ප්‍රසිද්ධ ප්‍රකාශනයට පත් කළා දැනුවත් කරන්න ඕනේ මේ දවස්යේ සිට ප්‍රකාශයට පත් කර පරිදි මේ පොලි අනුපාතය අඩු කරපු දිනේ සිට ඕනෑම ගිවිසුම් ප්‍රකාරව යම් කිසි ණයක් කරන් තියනවා නම් ලෝන් එකක් කරන් තියනවා නම් ලීස් එකක් කරන් තියනවා නම් ඔබලා ඒ මුදල අඩු විය යුතුමයි ඒ ඉස්සරහට යන වාරික වලින් එහෙම තත්ත්වයක් නැත්නම් ඒක ගැන දැනුවත් කරන්න කියලා ඒ දැන් ලෝකේ වෙන රටවල් වුණා ඒකට පබ්ලික් හියරින් නැත්නම් සමාජයේ ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් වෙනමම තියෙනවා කවුන්ටරයකට ගිහිල්ලා නැත්නම් සමාජයේ ගැටලුවක් ප්‍රකාශයටපත් කරන්න හැකියාව තින් තැන්. ඒකෝර තමයි බැංකු පද්ධතිය ඒ වෙනුවට අහුම්කම් දෙන්නේ. ඉතින් මම හිතන්නේ තාම කිසිම ව්‍යාපාරිකයකට පොලි අනුපාතය අඩු කරයි කියලා ශනේකින් ඒකට සමගාමීව ව්‍යාපාරවලට තාම ඉස්සන් ලැබිලා කියලා. නමුත් EPF එකේ ETF එකේ පොලි අනුපාතය අඩු කිරීම ඉක්මන් වෙලා තියෙන බව පැහැදිලි. මම ඒක පොදුවේ කියන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණය නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින් අමාරුවෙන් ඉන්නේ. මොකද නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින් හරි අමාරුයි 20%ට 30%ක ලාභයක් නැහැනේ. 100%ට 28%කට එහා පොලියක් ආවම ඒ ආයතනේ පාඩුවට යන්නේ. එහෙනම් පොලිය අනුපාතයේ පල්ලයට ආවොත් තමයි නිෂ්පාදනයේ මිල අඩු වෙන්නේ. නමුත් රටර ආයෝජනය කරන අය ඉන්නවනේ පිටරටින් බඩු ගෙන්නන ව්‍යාපාරිකයෝ ඒ පිටරටින් බඩු ගෙනෙන ව්‍යාපාරයක කරන්නේ වෙළඳාමක් නිෂ්පාදනයක් නෙමෙයි වෙළඳාමට ගේන අය තමයි මේ විශාල ලොකු ලාභ ප්‍රතිශතයක් හදාගන්නේ එයාට බදු වලින් කියන්නේ පොලි අනුපාතයත් අඩු වෙනවා අලෙවියේදී තියෙන ප්‍රතිශතයත් වැඩි වෙනවා එතන නිෂ්පාදනයේ ඉන්න වෙළඳා සහ ලටර බඩු ගෙන වෙළඳාමේ ඉන්න ව්‍යාපාරිකයා සහ වෙළඳා අතර වෙනස තේරුම් ගන්න ඕනේ දැන් ඔබ කියන හැටියට මේ වෙළඳපළ ආර්ථිකයක් යන මේ රටේ මොන රජියාවත් මේ පාරිභෝගිකයව රැක ගන්න බෑ කියන එක නේද ඔය කියන්නේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රනිල් රාජපක්ෂමයි කියවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජයට වෙළඳපළ ආර්ථිකයෙන් පිට වෙන නියාමයක් නැහැ ඔහුගේ දේශපාලන දර්ශනය ඒක නිසා ඒ තුල ඉඳලා මේ රටේ අඩු ආදායම් අඩු පහසුකම් තියන අයටත් අඩුවෙන් ආදායම් තියන වෘත්තීන් අයටත් සහනයක් දෙන්න බෑ ඒ නිසා එයාට කියයි පටිතද කරගන්න අඩුවෙන් වියදම් කරන්න වෙළඳපොළ විසින් කියන ගානට ඔයගොල්ලෝ බඩු මුට්ටු ගන්න කියන එක තමයි රනිල් වික්‍රමසිංහතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති ඒක නෙමෙයි අපි ඉන්නේ අපි කියන්නේ නියාමනයක් සිදුවිය යුතුයි පාලනයක් සිදුවිය යුතුයි ආනයනය වලදී යම් කිසි බදු අය කරගන්න ඕනේ ඒවායින් ලංකාවේ නිෂ්පාදන ආරක්ෂා කරන්න දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕනේ එයාට කර්මාන්ත වලට එයාගේ යන්ත්‍රානුසාරයට යෑමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය අපි ලබා දෙන්න ඕනේ එයාට අඩු පොලියට මැෂින්ස් ගන්න දෙන්න ඕනේ ඒ වගේම ප්‍රාග්ධනයට අවශ්‍ය මුදල් අඩු පොලියට ගන්න ක්‍රමයක් හදන්න ඕනේ ඒවා කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ දැන් ඔබතුමාලගේ සභාපතිවරයා එහෙම නැත්නම් මෛත්‍රීපාලසිංහ ජනාධිපතිවරයාගේ කාලෙවත් ඇත්තටම මේ කියන සහන ජනතාවට ලැබුණේ නැහැ නේ. ඒත් වෙළඳපොළේ ඉන්න මේ ව්‍යාපාරිකයා අධි ප්‍රමාණික ලාභ ලබනවා ජනතාවට බොහොම අඩුවෙන් තමයි මේ හැම පහසුකම් ලැබෙන්නේ. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මෛත්‍රීපාලසිංහ මැතිතුමාගේ යුගයේ මීට වඩා හොඳ තත්ත්වයක් තිබුණා කියලා රට පිළිගන්න ඕනේ. ඒ නිසානේ කඩාගෙන වැටුනේ නැත්තේ. ඒක නිසානේ ගෝඨ ගෞගම වගේ එකක් මෛත්‍රී ගෞගමක් හැදුන්නේ නැත්තේ ඒක නිසා මීට වඩා හොඳ තත්ත්වයක තිබුණා ගොඩක් ශ්‍රේෂ්ඨ විශේෂයෙන්ම අපිට එහෙම සම්පෝෂිත තත්ත්වයක තිබුණා අපේ සහල් අපිට නිදහසේ මාධ්‍යවේදීන් එක්ක කටයුතු කරගෙන යෑමේදී අපිට
अभी देख का किसी मारबू देखते वो नह एवागे म आना ने कर पु बड़ी वोल्ट साधारण मिलक एक अपने रॉ मटेरियल में नतंग अमूता भी वोल्ट प्रश्न आते बोलने एंगलुम कार्मा आती मेरा शक्ति मात्र थी उन इस अब मावे हितान ने पुद्वे का तो चंद्रिका में थी नहीं है द महिंद्रा राजपक्ष में तुम आगे रानी को मैत्रीपाल में तुम आगे आठ दाखवा वामांश के देशपाल ने कंदुरुत्त एक का आप देशपाल दहरा आवे रानी को इसके महत्व आगे अवला कट गई ने देखने सा आप ही हितना दंतिया तत्ते ताम भयानक आई मैं नये नोगेवा में इच्छा रामावरो नये गेवान ने सिद्ध वेनो ये वन पटांगा तक वहाँ पी विशाल अर्पुत रहना के लिए था सलाम आप अमतक करना भय आप कोविड असंगते गए मूल राटम व्यसन पार्थना ये कोविड असंगते अत प्रमुखते विनस्करण आने अभी प्रमुखते दिन कोविड असंगते व्यसने पार्थना यह व्यसने बेरगांड पड़कर इतकोट अत्यावश्यक अभी तीरंगे विन विधि हृदयाबाद वकुगडुद हेमनत्तांग तिबीच प्रमुखते हनुनागेन रजे नोमिलेदेन भेत्तिक रजे नोमिलेदेन वैद्य पहासुकाम वलट समगामी साधारण मुदल व्यंकर क्रमे विनस्वेन ये कोविड लंकाट लोकेट इन सा अंदर समाहट स्कैनर मशीन कैडला की पेट स्कैन कैडला की स्कैनिंग न्याय की लखी है एव मेन्टेनेंस नडत्व सदा मुदल वेकल न्याय नमू ये सिद्धवेन्े ये और तुनह मारक काले हे कोविड असंगते तेक् इन सह वैद्य श्रेष्ठे सीरुदेन अयवें वेंकरण पुला मुदल प्रमाण बल ये मुदल प्रमाण प्रमुखते हनुनागन कटोतुकर सिद्धवेन मे रजे सौख्य शेषे प्रमुखत्ट हनुनागन न्याय किल विश्वास कर एक निशा अयवय व्यंकर मुदल प्रमाण अडू निशा मई राज्य ये स्पीताल बड़ मुट्टुने बेहेतने स्कैन यंत्र खडांग वेटला एक निशा मे प्रश्ने इसलम कल्पना करूने अपे वसरक सौख्य शेष व्यंकर मुदल प्रमाणवत्त ये व्यंकर मुदल मुन मुन अंशवलट ये अंशवल प्रमुखाते हनुनागत्ते वैद्यवरुण हेट कोहमद एक धनवत्कर संवादेगी तमय प्रश्न विशदान आप गटलू मे प्रश्न पार्लमेंट्यो पलासभा नगर सभा मंत्री दहदा निमे लंका विधि पलात्पाणा नम दाकिया पलासभा पंसी हकोट पार्लमेंट का जनता दहद हाकर मिलीवे विषय काटक प्रश्न मुखादा तेरूगा ये जनता नियोजित तिन्ने ये दिम उपयोग इन्नो धरव इन्नवा रेदुर महत्व इन्नवा सेवक सेविका इन्न मे सेलुआन अणतुरक सौख्य पे सल तीन की तीन पिटाट गी भेदगा मनोहरी पौद्लिकांसी तन पेरे एक प्रश्न जाति सौख्य प्रश्न कल्पना कल विष्णु स्वामी